الحمد لله نحمده ونستعينه ونستغفره ونؤمن به ونتوكل عليه ونعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا من يهده الله فلا مضل له ومن يضلله فلا هادي له أشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن نبينا ومولانا محمد عبده ورسوله قال الله تبارك وتعالى في كلامه العزيز بعد أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم يا أيها الناس اتقوا ربكم إن زلزلة الساعة شيء عظيم يوم ترونها تذهل كل مرضعة عما أرضعت وتضع كل ذات حمل حملها وترى الناس سكارى وما هم بسكارى ولكن عذاب الله شديد وقال تعالى أيضا كل نفس ذائقة الموت وقال تعالى أيضا كل من عليها فان صدق الله العظيم قال النبي صلى الله عليه وسلم يكون في آخر الزمان دجالون كذابون يأتونكم من الأحاديث بما لم تسمعوا أنتم ولا آباءكم فإياكم وإياهم لا يذلونكم ولا يفتنونكم صدق النبي صلى الله عليه وسلم ගෞරවනීය වැඩිහිටියනි සහෝදරවරුනි මාදායාබර උලමාවරුනි අල්ලාහ් රබ්බුල් ඉස්සත් ජල්ලා ජලාලහු අම්මන වාලහු ඔහු මෙලොකේ සියලුම ද මවපු සියලු ප්‍රශංසා හිමි විය යුතු ඔහුට පමණයි අල්ලාහ් රබ්බුල් ඉස්සත් ජල්ලා ජලාලහු අම්මන වාලහු ඔහුගේ කුරානයේ පවසනවා නියත වශයෙන්ම මේ ලෝකය විනාශයට පත් වෙනවා මේ පොළවේ ඇති සියල්ලක්ම විනාශ වෙනවා කියලා අල්ලාහ් තාලා ඔහුගේ කුරානයේ පවසනවා අල්ලාහ් තාලා කියනවා කුල්ලු මන් අලෛහා ෆාන් පොළවෙහි ඇති සියල්ලක්ම විනාශ වෙනවා අපි විනාශ කරනවා කියලා අල්ලාහ් කියනවා ගෞරවනීය සහෝදරවරුනි මේ පොළවෙහි ජීවත් වන අපිට ඉපදීමක් මෙන්ම මරණයක් තිබෙනවා ඒ මරණය කවදා හෝ අපිට ලං වෙනවා නියත වශයෙන්ම කිසිදු සැකයක් නොමැතිව ඊශ්‍රායෙල් අලයිහිස්සලාම් තුමාණන් අපගේ ප්‍රාණය ගලවා ගැනීමට අපගේ ජීවිතය නැති කිරීමට අපි ළඟට එක් දවසක් පැමිණෙනවා නියත වශයෙන්ම මේ ලෝකේ විනාශ වෙනවා නියත වශයෙන්ම ඒකට කිසිදු සැකයක් නැහැ අල්ලාහ් කුරානයේ මෙසේ පවසනවා යා අයියුහන් නාසු තකු රබ්බකුම් ඕ මිනිසුනි ඔබලාගේ දෙවියන්ට බයවන්න බිය භක්තිවන්න ඉන්න සල්සලත සාඅති ෂයුන් අසීම් يوم ترونها تذهل كل مرضعة أما أرضعت وتلع كل ذات حمل حملها وترى الناس سكارى وما هم بسكارى ولكن عذاب الله شديد الله كنوا من سنوي وبلاغي ديويا كره بيا بقتين سيتين نيت وشين مما وسان دينه ونا أوستاوي كمپنيا إتا وشيش سدوي ما الله كنوا එදින කිරිපෝමින් සිටින සෑම මොයිකුම තමා කිරිපෝන ලදවාමතක කිරිමක් කනවා අල්ලාහ් කියනවා සහෝදරවරුනි යවුම තරවුනහා තදුඅලු කුල්ලු මුර්දිඅතින් අම්මා අර්බඅත් වතලඅ කුල්ලු දාති හම්ලින් හම්ලහා සෑම ගර්භණී මාතාවක්ම තමන්ගේ බර පිදීමද ඔබ දකිනවා
වතරන්නාස සුකාරා ඔබලා දකිනවා මිනිසින් බුද්ධිය මුලා වී සිටින අයරු මත්පැන් බිව්ව වගේ බුද්ධිය මුලා වී සිටින අයරු දක්නට ලැබෙනවා නමුත් ඒ මුලාවීම මත්පැන් වලින් සිදු වූ මුලාවීමක් නොවේ අල්ලාහ්ගේ දඬුවම ඉතා උග්‍රයි කියලා අල්ලා කියනවා වලාකින්නල්ලාහ ආදාබල්ලාහි ශදීද් අල්ලාහ්ගේ දඬුවම උග්‍රයි ගෞරවනීය සහෝදරවරුනි මේ ලෝකේ අපිට ජීවිතයක් ලබා දුන් අල්ලා අපිට මරණයකුත් කියා තිබෙනවා අල්ලාහ් තාලා කුරානයේ කියනවා الذي خلق الموت والحياة ليبلوكم أيكم أحسن عملا ඔබලාගෙන් කවුද හොඳ ක්‍රියාවන් කරන්නේ කවුද පාප ක්‍රියාවන් කරන්නේ කියලා සෝදිසි කිරීමට තමයි මේ මෞත් එකත් හයාත් එකත් ඔබලාට ලබා දී තිබෙන්නේ අල්ලා කියනවා බලන්න ඉස්සරලම කුරානයේ පවසනවා මෞත් එක ගැන මරණය ගැන ඔබලාගෙන් කවුරු හොඳ ක්‍රියාවන් කරන්නේද කවුරු පාප ක්‍රියාවන් කරන්නේද කියලා සෝදිසි කිරීමට තමයි ඔබලාට මරණයත් මේ ලෝක ජීවිතයත් හයාත් එකත් අල්ලා දීලා තිබෙන්නේ ඒකට තමයි මේ ලෝකෙට අපි පැමිණලා තියෙන්නේ මරණයට පත් වෙන්න ඉස්සරලම අල්ලා කුරානයේ පවසනවා අල්ලදී ඛලකල් මෞත අල්ලා කියනවා අපි මරණය අල්ලා මතක් කරන ඉස්සරලා එහෙනම් මේ ලෝකෙට අපි පැමිණියයි මරණයට පත් වෙන්න මරණයෙන් පසු තමයි හයාත් එක තිබෙන්නේ ඒක තමයි ඛාලිදීන ෆීහා ඒකට ඉවරක් නෑ අවසානයක් නෑ ඒ ජීවිතේ අවසානයක් නෑ සහෝදරවරුනි خير අල්ලාහ් තාලා කියනවා කුල්ලු නෆ්සින් දායිකතුල් මවුත් සෑම ආත්මයක්ම මේ මරණයට ලක් වෙන්න ඕනේ කුල්ලු නෆ්සින් දායිකතුල් මවුත් සෑම ආත්මයක්ම මරණය මුක්ති විඳිය යුතුයි අල්ලාහ් කියනවා තවත් අල්ලාහ් ආයතක පවසනවා කුල්ලු මන් අලෛහා ෆාන් මේ පොළවේ ඇති සියල්ලන්ම විනාශ වෙනවා කියලා අල්ලාහ් කියනවා සහෝදරවරුනි මදක් සිටිය යුතුයි අපි සිටින පරිදි ජීවත් වෙන්නට අමාරුයි අපි සිටින පරිදි ජීවත් වීමට ඉඩ දීලා නැහැ නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් මොනවද කිව්වේ අද්දුන්යා සිජුනුල් මුම්මින් වජන්නතුල් කාෆිර් මේ දුන්යා එක මේ ලෝක ජීවිතය සිජුනුල් මුම්මින් මොක්මින් වරුන්ට සිරගයක් සිරකේක කොහොමද අපි ජීවත් වෙන්නේ අපි හිතන පරිදි කණ්ඩ පුළුවන්ද අපි හිතන දේවල් කරන්න පුළුවන්ද අපි හිතන පරිදි බොන්න පුළුවන්ද අපි හිතන පරිදි නටන්න පුළුවන්ද බෑ සහෝදරවරුනි අපි මදක් සිතන්නට ඕනේ ඒ හදීසෙන් නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් අපිට මොනවද උපදෙසක් ලබා දෙන්නේ අද්දුන්යා සිජ්නුල් මුම්මින් වජන්නතුල් කාෆිර් අල්ලාහ්ව විශ්වාස නොකරපු අයට ඉස්ලාම් දහමින් ඉවත් වී සිටින අයට කලිමා නැති අයට මේක ස්වර්ගයක්. ඔවුන් හිතන විදිහට ඉන්න පුළුවන්, හිතන දේවල් පතන දේවල් කරන්න පුළුවන්, කන්න පුළුවන්, බොන්න පුළුවන්, ඕන දෙයක් අඳින්න පුළුවන්. නමුත් මුස්ලිම් කෙනෙක්ට, මුම්මින් කෙනෙක්ට ඔහු හිතාමතාම ඔහු හිතන පරිදි ඔහු හිතන විදිහට මේ ලෝකේ ජීවත් වෙන්නට අමාරුයි. අපි ඔක්කොම ආවේ මරණයට පත් වෙන්න. එහෙනම් සහෝදරවරුනි මෞත් එක මේ මරණය අපි හැමදාම කතා කළ යුතුයි හැමදාම කතා කළ යුතුයි අපිට කවදා හෝ දවසක මේ ලෝකේ අවසානයක් තියෙනවා අල්ලාහ් කුරානයේ කියනවා නබිතුමානි ඔබට පෙර කිසියම් මිනිසෙකුට හෝ ස්ථීර ජීවිතයක් අපි ලබා දීලා නැහැ ඔබට පෙර කිසියම් මිනිසෙකුට ස්ථීර ජීවිතයක් අපි නොදුන්නෙමු අල්ලාහ් කියනවා මරණය සැක කිරීමට මගක් නොමැති නිශ්චිත කරුණක් සැක කරන්න මෙපා. ඒ මරණය කවදා හෝ අපිට එනවා. නමුත් මිනිසුන්ගේ වැඩි හරියක්ම මේ ගැන අමතකෙන් සිටිනවා. එනිසා මුස්ලිම්වරයෙකු මෙලෝ විනාශ වීමට පෙර පරලෝ සඳහා සූදානම් වෙන ලෙස නබිනායක උත්තම රසූල් සල්ලල්ලාහු අලෛහි වසල්ලම් තුමාණන් අපිට හොඳ උපදෙසක් ලබා දීලා තිබෙනවා ඒ තමයි නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් කිව්වා ඉගතනිම් ඛම්සන් ඛබල ඛම්සින් කිව්වා
අවස්ථාවන් පහක් පහක් එන්නට පෙර අවස්ථාහන් අවස්ථාවන් පහක් ප්‍රයෝජනයට ගන්න. ඒක තමයි සහෝදරවරුනි නබිතුමාණන් කිව්වා අවස්ථාවන් පහක් පැමිණීමට පෙර අවස්ථාවන් පහක් ඔබලා ප්‍රයෝජනයට ගන්න. ඒකෙන් පළවෙනි එක තමයි නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් කිව්වා ශබාබක කබල හරමික. නබි නායකතුමා කිව්වා ඔගල්ලන් මහලු වීමට පෙර යෞවන කාලය භාවිත කරගන්න. ඔගල්ලන් මහලු වන්නට පෙර යෞවන කාලය තරුණ කාලය භාවිත කරගන්න. ශබාබක කබල හරමික. ඉන්පස්සේ කිව්වා වසිහතක කබල සකමික. කිව්වා නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් ඔගල්ලන් ලෙඩ වීමට පෙර නිරෝගී කාලය භාවිත කරන්න. ලෙඩ වෙන්නට පෙර නිරෝගී කාලය භාවිත කරන්න. ෆරාගක කබල ශෝලික. ෆරාගක කබල ශෝලික. ඔගල්ලන් කාර්ය බහුල වීමට පෙර විවේක කාලය භාවිත කරන්න. කාර්ය බහුල වීමට පෙර විවේක කාලය භාවිත කරන්න. නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමන් හතරවෙනි දේ කිව්වා ගිනාක කබල ෆකරික. ගිනාක කබල ෆකරික. දිලිඳු වීමට පෙර ධනවත් කාලය ප්‍රයෝජනවත් කරන්න. ඔගල්ලන් දිලිඳු වෙන්න ඉස්සරලා ඔබලාගේ ධනෙන් ප්‍රයෝජනය ගන්න. අන්තිමට නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමන් මොනවද කිව්වේ? හයාතක කබල මෞතික. ඔගල්ලන්ගේ ජීවිත කාලය මරණයට පෙර ඔගල්ලන් ප්‍රයෝජනයට ගන්න. සහෝදරවරුනි මෙම හදීසය අමතක කරන්නට එපා. අපි කියනවා මේ හදීසය ඔගල්ලන් ජීවිතයේ එදිනෙදා ජීවිතේට ගන්න. මදක් සිටිය යුතු සහෝදරවරුනි අපගේ ආයුෂ කාලය කෙමින් 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 නැති වී යනවා. අපිට පේන්නේ සහෝදරවරුනි ඉවර වීගෙන යනවා. අපි කවුරුත් දන්නේ සහෝදරවරුනි අපි මදක් සිටිය යුතුයි. බලන්න අපිට අපගේ වයස කවුරු හරි ඇහුවොත් අපි කියනවා ඉංග්‍රීසියෙන් මොනවද කියන්නේ 65 years old කියනවා, 45 years old කියනවා, 20 years old කියනවා. බලන්න old කියන අර්ථයේ පරිවර්තනයේ සිංහල අර්ථය මොකද්ද? පරණයි. පරණයි. මම මේ ලෝකෙට ඇවිල්ලා අවුරුදු 45ක් පරණයි. මං මේ ලෝකෙට ඇවිල්ලා අවුරුදු 20ක් පරණයි. මම මේ ලෝකෙට ඇවිල්ලා අවුරුදු 65ක් පරණයි. සහෝදරවරුනි සිතන්න මිනිසාගේ ආයුෂ කාලය ඉවර වීගෙන යනවා. මිනිසාගේ ආයුෂ කාලය අල්ලාහ් ඇර අන් කිසිවෙකු නොදන්නා গুপ্ত වූ කරුණක්. ඒ නිසා කිසියම් කෙනෙකු තමා කෙදින කවර ස්ථානයේ මරණයට පත්වන්නේද යන කරුණුගෙන ඔහුටම දන්නේ. නිසකයෙන්ම අල්ලාහ් කියනවා මේක අල්ලාහ්ට පමණයි දන්නේ. එම නිසා සහෝදරවරුනි මරණය පැමිණීමට පෙර එයට අපි සූදානම් විය යුතුයි. අල්ලාහ් කියනවා මරණය පැමිණෙන විට එයට බාධා කිරීම හෝ පමා කිරීම, එය මගහැරීමෙන් අපිට පලා යන්නට බෑ. එයා මගහරින්නත් බෑ. ඒක පොඩ්ඩක් ඉස්සරහා දෙන්නෙත් නෑ, පොඩ්ඩක් ලේට් කරලා පස්සෙන් දෙන්නෙත් නෑ. අල්ලාහ් කියනවා සහෝදරවරුනි අපි මදක් සිටිය යුතු නොවේද? අල්ලාහ් කුරානයේ කියනවා وَلِكُلِّ أُمَّةٍ أَجَلٌ فَإِذَا جَاءَ أَجَلُهُمْ لَا يَسْتَخِرُونَ سَاعَةً وَلَا يَسْتَقْدِمُونَ. සමාජයේ සැමටම නිශ්චිත ආයුෂ වාරයක් තිබෙනවා. ඔවුන්ගේ වාරයේ පැමිණෙන විට එය ප්‍රමාද කරන්නෙත් නැහැ, එය ඊට ඉස්සර සිදුවෙන්නෙත් නැහැ. අපි ලේට් කරලා ඔවුන්ගේ මරණය ගන්නෙත් නැහැ, ඔවුන්ගේ හයාත්ක නැති කරන්නෙත් නැහැ, ඔවුන්ගේ ප්‍රාණය ගලවන්නෙත් නැහැ. පොඩ්ඩක් ඉස්සරලා විනාඩි 5කට ඉස්සරලා විනාඩි 10කට ඉස්සරලා එහෙම වෙන්නේ නැහැ. එහෙනම් ගෞරවනීය සහෝදරවරුනි අපගේ මරණය ගැන, අපගේ මෞත් එක ගැන අපි සිටිය යුතුයි. අපි හොඳ මිනිසෙක් ලෙස, හොඳ පුද්ගලයෙකු ලෙස, විශ්වාසවන්තයෙකු ලෙස අපි මරණයට පත් වුණොත් ඒ වෙලාවේදී මලකුල් මෞත් පණ ගන්නා සුර දූතවරයා මලකුල් මෞත් ඇවිල්ලා මිහිරි සුවඳ සෞන්දර්යමත් රූපෙන් පැමිණෙනවා. එම මලකුල් මෞත් ස්වර්ගය ගැන සුභාරංචි පතන කරුණාවන්ත මලක්වරු සමග පැමිණෙනවා. ස්වර්ගය ගැන අපිට සුභාරංචි පතනවා.
අල්ලාහ් මේ ගැන කුරානයේ පවසනවා ඉන්නල් ලදීන කාලූ රබ්බුනල්ලාහි සුම්මස්තකාමූ තතනස්සලු අලෛහිමුල් මලායිකා අල්ලා තඛාෆූ වලා තහ්සනූ වඅබ්ෂිරූ බිල් ජන්නතිල් ලතී කුන්තුම් තුඅදූන්. ගෞරවනීය සහෝදරවරුනි, අල්ලාහ් කියන දේ බලන්න, අල්ලාහ් කියන දේ බලන්න. ඉන්නල් ලදීන කාලූ රබ්බුනල්ලාහ් ඉන්නල් ලදීන කාලූ රබ්බුනල්ලාහ් කවුරුන්? අල්ලාහ් ඔහුගේ කවුරුන්? අල්ලාහ් ඔහුගේ දෙවියා ලෙස ප්‍රකාශ කර සුම්මස්තකාමු එහි ස්ථීර පැවැත්මෙන් සිටින්නේද? තතනස්සලු අලෛහිමුල් මලායිකා ඔවුන්ගේ මරණයේ වෙලාවේදී ඔවුන් ළඟට පැමිණෙන මලකුරුන් කියාවි අල්ලා තඛාෆු වලා තහ්සනු ඔබලා බිය නොවන්න, ඔබලා බය වෙන්නට එපා, කනගාටු නොවන්න, වලා තහ්සනු කනගාටු නොවන්න, ව අබ්ෂිරු බිල් ජන්නතිල් ලතී කුන්තුම් තුඅදූන් ඔගොල්ලන්ට පොරොන්දු උපර්ති ඒ ස්වර්ගය ගැන සතුටු වන්න කියා පවසනවා. ඒ ස්වර්ගය ඔබ ඔගොල්ලන්ට ලබා දෙනවා, ඒකෙන් සතුටු වන්න කියා කියනවා. ගෞරවනීය සහෝදරවරුනි, අපි මදක් සිටිය යුතුයි මේ ලෝකේ හොඳ පුද්ගලයන් ලෙස ජීවත් වෙන්න. අපි කොච්චර පව් කරනවද, අපි කොච්චර බොරු කියනවද, අපි කොච්චර හොරකම් කරනවද, අපි කොච්චර අනුන් ගැන වැරදි හැඟීම් ඇති කරගන්නවද, අපි කොච්චර අනුන් ගැන දොස් කියනවද, අපි කොච්චර හිරිහරණ කරනවද, අපි කොච්චර ඊර්ෂ්‍යා කරනවද? මේ ඔක්කොම පව් සහෝදරවරුනි. මේ පවෙන් වැළකී සිටිය යුතුයි සහෝදරවරුනි. අපි අනුන්ට හිංසා කරනවා, කොච්චර වැරදි සිදුවෙනවද? අල්ලාහගෙන් අපි පාපෝච්චාරණය කළ යුතුයි. අපගේ මරණය පැමිණෙන්නට පෙර අල්ලාහගෙන් අපි පාපෝච්චාරණය කළ යුතුයි. අල්ලාහ කියනවා මේ ලෝකේ මරණය සිදුවන්නට මත්තෙන් කෙනෙකු අල්ලාහට එරෙහිව කටයුතු කරනවා නම්, අපරාධකරුවෙක් ලෙස කටයුතු කරනවා නම්, මේ ලෝකේ ජීවිතයේදී පෞසමා ඇදින්න නැතුව අනුන්ට හිරිහැර කරනවා නම්, අපරාධකරුවෙක් ලෙස මේ ලෝකේ ජීවත් වෙන පුද්ගලයා, අල්ලාහ කියනවා අපරාධකරුවන් මරණ වේදනාවට ලක්ව සිටීම ඔහු දකින්නේද? මලක්කරුන් තම දෑත් දික් කරමින් ඔබලාගේ පණ පිට මක් කරන්න අද දින ඔබලාට නිඳා දෙන වේදනාව කුලිය වශයෙන් ලැබේ. අල්ලාහ කියනවා සහෝදරවරුනි, අපි මදක් සිටියුති, අපගේ මරණය ගැන සිටියුති. එබැවින් මරණය සිදුවන විට තමයි සත්‍යදේ එළිවෙන්නේ. සත්‍යදේ මේ ලෝකේ අපි එළිපිට හොඳ මිනිස්සෙක් ලෙස ජීවත් වෙන්න පුළුවන්, මිනිස්සු කියන්නට පුළුවන්, ගමේ කට්ටිය කියන්නට පුළුවන්, රටේ මිනිස්සු කියන්නට පුළුවන් හොඳ පුද්ගලයෙක් කියලා. නමුත් ඔහුගේ මරණයේ වේලාවදී තමයි ඔහු හොඳ පුද්ගලයෙක්ද නරක පුද්ගලයෙක්ද කියලා අපිට තේරෙන්නේ. අල්ලාහ් කියනවා සමහරක් මිනිසුන්ගේ මරණය සිදුවන විට සත්‍ය එළිවෙනවා. මිනිසුන් සෑවටම කරුණු පැහැදිලි වෙනවා. අල්ලාහ් කියනවා සමහරක් මිනිසුන් ඉන්නවා, ඔවුන් මේ ලෝකේ පාප කරුවන්. ඔවුන්ගේ පාපය අල්ලාහ්ගේ කෝපය දැල්වෙනවා. අල්ලාහ්ගේ කෝපය වැඩි වෙනවා ඔවුන්ගේ පාපයෙන්. පාපේම ජීවත් වෙන මිනිස්සු අල්ලාහ් කියනවා හත්තා ඉදා ජා අහදහුමුල් මවුතු කාල රබ්බිර්ජිඋන් ලාල්ලි අමලු සාලිහා. අල්ලාහ් කියනවා කෙනෙකුගේ ඔවුන්ගෙන් කෙනෙකුට මරණය සිදුවෙන විට මගේ දෙවියාණනි මා ලොවෙහි ඇර මා මේ ලෝකින් කිසිම කුසල් ක්‍රියාවක් කිරීම සඳහා මේ ලෝකෙට පොඩ්ඩක් යවන්න යා අල්ලා, පොඩි හොඳ අමල් එකක් කරගෙන ඉන්නම්, හොඳ කුසල් ක්‍රියාවක් කරගෙන ඉන්නම්. අල්ලාහ් ගාව කියයි සහෝදරවරුනි, අල්ලාහ් ගාව කියයි යා අල්ලා පොඩි මිනිත්තුවක්, තප්පරයක්, පොඩි චුට්ටි වෙලාවක් දෙන්න යා අල්ලා, මං මේ ලෝකෙට ගිහිල්ලා මොනවා හරි කුසල් ක්‍රියාදාමයක් කරගෙන එන්නම් කියා කියයි. අල්ලාහ් කියනවා ඔහු පවසන්නේ අසත්‍ය ප්‍රකාශයක්. නැගිටවන දිනේතෙක් ඔවුන් ඉදිරියේ තිරයක් තියෙනවා. අල්ලාහ් කියනවා සහෝදරවරුනි, මදක් සිටිය යුතුයි. අපි මේ ලෝකේ කොහොමද ජීවත් වෙන්නේ? මරණයට සූදානම්ින්ද ජීවත් වෙන්නේ? නැත්නම්
අපි හිතන පරිදි ජීවත් වෙනවද? අපි හිතන පරිදි කාෆිර්වරුමෙන් යහූදී නසාරාවෙන් අපි ජීවත් වෙනවද? අපි මදක් සිටියුත්තේ